හරි ඊළඟ ප්‍රැක්ටිකල් එක විදිහට අපි කරන්නේ සේතු පරිපථයේ පාවිච්චි කරලා පූර්ණ තරංග ඍජුකරණයක් කරන්න කොහොමද කියන එක ඉගෙන ගන්න යන්නේ. එතකොට මෙන්න මේ ප්‍රැක්ටිකල් එකට අපිට ඕනේ වෙනවා ඩයෝඩ හතරක් කැපැසිටර් එකක් එහෙම නැත්නම් දාරිත්‍රකයක් ව්‍යාපෘති පුවරුව ඒ වගේම අවකර පරිණාමකයක් සහ ඒ වගේම අපිට මේකෙන් අර පූර්ණ තරංග ඍජුකරණය සිද්ධ වෙනවාද කියලා බලාගන්න අපිට ඕනේ වෙනවා ඔසිලෝස්කෝප් එකක් එහෙම නැත්නම් දූරණ නිරීක්ෂයක්. හරි ඊළඟට අපි බලමු කොහොමද මේ ඩයෝඩ් එකක පැත්තක් අඳුරගන්නේ කියලා. එතකොට ඔයාලා දන්නවා ඩයෝඩ් එකක් ගත්තාම මේ ඩයෝඩ් එක එක පැත්තකට විතරයි ධාරාව ගලන්නේ. හැබැයි අපි මේක භෞතිකව ගත්තාම අපි කොහොමද මේ පැත්ත හොයාගන්නේ කියන එක දන්නේ නැහැ. එතකොට මේක හොයාගන්නේ මෙන්න මෙහෙමයි. මෙන්න මේ ඩයෝඩ් එකක් ගත්තාම ඔයාලට හොයාගන්න පුළුවන් මෙන්න මේ එක පැත්තක තියෙනවා මේකේ මෙන්න මෙහෙම වලල්ලක්. රෙදි පාට පාඩ කරපු මෙන්න මේ විදිහට වලල්ලගේ. අන්නේ වලල්ල තමයි අපි මෙන්න මේ බැරියර් එක කියලා සලකන්නේ. එතකොට අපිට හිතා ගන්න පුළුවන් කොයි පැත්තටද එහෙනම් මේකේ ඩයෝඩ් එකේ ධාරාව ගලන්නේ කියලා. ඔයාලට පැහැදිලි වෙන්න තව ඇඳලා තියෙන රූප සටහනක්. ඒකෙන් ඔයාලට හොයා ගන්න පුළුවන් කොහොමද මේකේ පැත්ත අඳුරගන්නේ කියලා. එතකොට පූර්ණ තරංග ඍජුකරණය පාවිච්චි කරන මේ සේතු පරිපථය මෙන්න මේ විදිහටයි සම්බන්ධ වෙන්නේ. හරි. මේක දිහා බලාගෙන අපි බලමු කොහොමද මේකේ සේතු පරිපථය ගොඩනගන්නේ කියලා. හරි. මෙන්න මෙහෙම මං එක තැනකට මේ විදිහට පින් කරගත්තා. එතකොට මේකේ බැරියර් එක තියෙන්නේ මෙන්න මේ පැත්තේ. මම මේක තව තැනකට සම්බන්ධ කරගත්තා. ඒ කියන්නේ මං මෙන්න මේ ඩයෝඩ් එක සම්බන්ධ කරගෙන තියෙන්නේ. ඊළඟට මම සම්බන්ධ කරගන්නේ මෙන්න මේ ඩයෝඩ් එක. එතකොට මම ආපහු පටන් ගන්නෙ මේකේ මෙන්න මෙතනින්. දැන් මේකේ බැරියර් එක තියෙන්නේ මෙන්න මේ පැත්තේ. ඒ කියන්නේ මෙන්න මේ බැරියර් එක. එතකොට මම මේක තව පින් කරගන්නවා තව දැනකට. හරි. අපි මෙන්න මේ ලයින් එක ඉවරයි. හරි. ඊළඟට තියෙන්නේ මෙන්න මේ ඩයෝඩ් එක. මම එක මෙන්න මේ විදිහට පින් කරගන්නවා. මේකේ බැරියර් එක තියෙන්නේ මෙන්න මෙතන. හරි. ඒ කියන්නේ අපි මෙන්න මේක මේ ඩයෝඩ් එකත් සම්බන්ධ කරගෙන ඉවරයි. ඊළඟට තියෙන්නේ මෙන්න මේ ඩයෝඩ් එක. ඒක මම පින් කරනවා මෙන්න මෙතනට. එතකොට මේකේ බැරියර් එක තියෙන්නේ මෙන්න මේ පැත්තේ. එතකොට ඔයාලට අඳුර ගන්න පුළුවන් මෙන්න මෙහෙම. මේ රූප සටහනේ මම දල සටහනේ ඇඳලා තියෙනවා මෙන්න මේකේ ඩයෝඩ් එකේ මෙන්න මේ අර වලල්ල කොයි පැත්තටද තියෙන්න ඕනි කියලා. එතකොට ඔයාලට ලේසියෙන්ම අඳුර ගන්න පුළුවන් කොහොමද මේකේ සැකැස්ම සිද්ධ වෙන්නේ කියලා. ඊළඟට අපිට තියෙන්නේ මේකට සැපයුම දෙන එක. මෙන්න මෙතනින් එක සැපයුමක් දෙනවා අනිත් සැපයුම දෙනවා මෙතනින්. ඒ කියන්නේ මේකේ නම් මෙතනටයි මෙතනටයි මෙන්න මේ තැන් දෙකට තමයි අපි සැපයුම දෙන්නේ. ඒකට මම වයර් එකක් දා ගන්නවා. මෙන්න මේ දෙකෙන් තමයි අපි AC කරන්ට් එක දෙන්නේ මෙන්න මේ වයර් දෙකට. ඊට පස්සේ අපිට තියෙන්නේ මේක DC විදිහට කන්වර්ට් වුණ එක අපි තවත් තැනකට ගන්නවා. මේකෙන් තමයි DC එන්නේ. DC එකේ රින මෙන්න මේ Y මේකේ Y කියන වයර් එක තමයි අපි මේ කළු පාටින් දාගත්තේ. ඊට පස්සේ මේකේ X කියන වයර් එක ගන්න අපි මෙන්න මේකේ මෙන්න මෙතනින්. ඒ කියන්නේ මෙන්න මේක. හරි. දැන් ඔයාලට පුළුවන් මේක අඳුර ගන්න කොහොමද මේකේ වයර් සම්බන්ධ වෙන විදිය. ඒ වගේම තව දෙයක් තියෙනවා මෙන්න මේ XY කියන වයර් දෙකේ වයර් දෙකට සමාන්තරගතව සම්බන්ධ වෙනවා කැපැසිටර් එකක්. කැපැසිටර් එකේ ධන පැත්ත සම්බන්ධ වෙන්නේ X පැත්තට ඍණ සම්බන්ධ වෙන්නේ Y කියන වයර් එකේ පැත්තට. ඒකත් මම මේ විදිහට සම්බන්ධ කරගන්න මේ විදිහට වයර් දෙක සම්බන්ධ කරලා තැන් දෙකකට මේකේ කළු එක තමයි ඍණ
තැඹිලි එක තමයි ධන. එතකොට අපිට හොයා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට කැපැසිටර් එක ගත්තාම එහෙම නැත්නම් දාරිත්‍රකය ගත්තාම මේකේ දිගාග්‍රේ ධන කොටාග්‍රේ ඍණ. එතකොට තැඹිලි පැත්තට මම දානවා දිගාග්‍රේ කළු එක පැත්තට ඍණාග්‍රේ සම්බන්ධ කරනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේ විදිහට සුමටණිය වුණ සරල ධාරාව මෙන්න මේ වයර් දෙකෙන් ගන්න. හරි ඊළඟට අපි ප්‍රත්‍යාවර්ත ධාරාව සම්බන්ධ කරනවා. එතකොට මෙන්න මේ විදිහට මම ප්‍රත්‍යාවර්ත ධාරාව සම්බන්ධ කරනවා. හරි මෙන්න මේ විදිහට මම ප්‍රත්‍යාවර්ත ධාරාව සම්බන්ධ කරලා දෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ හරහා අපිට ලැබෙනවා මෙතනට DC කරන්ට් එකක් එහෙම නැත්නම් සරල ධාරාවක් අපිට ලැබෙනවා. එතකොට මම මේක බලා ගන්න මම පාවිච්චි කරනවා ඔසිලොස්කෝප් එකක් එහෙම නැත්නම් දෝලනේක්ෂයක් පාවිච්චි කරනවා. එතකොට මම ඔයාලට කියන්නම් කොහොමද මේ දෝලනේක්ෂයේ දෝලනේක්ෂයත් එක්ක කොහොමද අපි වැඩ කරන්නේ කියලා. හරි දෝලනීක්ෂය මෙන්න මේමයි. අපි මේ පවර් බටන් එක මෙතන තියෙන මේක ඔන් කරනවා. ඔන් කරපුවාම ඔයාලට ඩිස්ප්ලේ එකේ මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. එතකොට මේ තියෙන්නේ ඒෂණිය. එතකොට මෙන්න මේ දේවල් ගැන ඔයාලා දැනගන්න ඕනේ. මේ ප්‍රධාන ස්විච් දෙකක් තියෙනවා. ඒක තමයි වෝල්ටියතා බෙදුම් ස්විචයයි කාල බෙදුම් ස්විචයයි. එතකොට අපි මුලින්ම කරන්නේ මෙන්න මේ ඒෂණිය සම්බන්ධ කරන්න පුළුවන් තැන් දෙකක් තියෙනවා. channel 1 එකයි channel 2 එකයි. channel 1 එකයි channel 2 එකයි. එතකොට channel 1 එකට ඔයාලා ඒෂණිය සම්බන්ධ කරනවා නම් ඔයාලා මෙතන active කරන්න ඕනේ channel 1 එක. එතකොට ඔයාලට active කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට channel 1 channel 2. හරි. දැන් ඔයාලා පාවිච්චි කරන channel 1 නිසා අපි channel 1 එක active කරනවා. ඊට පස්සේ ඒ වගේම තව දෙයක් මතක තියාගන්න මෙන්න මේ පොසිෂන් කන්ට්‍රෝලර්ස් වලින් තමයි අපි මෙන්න මේ අපි යවන තරංගය මේක හරියට මැදින් යන විදිහට හදා ගන්න. එතකොට මෙන්න මේ ඔයාලට පේන ඉර අපි හැම වෙලේම මෙන්න මේ x අක්ෂයට සමපාත කරගෙන ඉන්න ඕනේ. හරි. ඔන්න ඔය විදිහට. ඒකට පාවිච්චි ගන්න මෙන්න මේ පොසිෂන් කන්ට්‍රෝලර්ස් වල මේ සිරස් ඒවයි තිරස් එකයි. මෙන්න මේ දෙක පාවිච්චි කරලා ඔයාලට හදා ගන්න පුළුවන්. හරි ඊළඟට තියෙන්නේ අපිට මෙන්න මේ විදිහට ඒෂණියට සම්බන්ධ කරන්න. ඒෂණියට සම්බන්ධ කරනකොට මෙන්න මේ ධනාග්‍රය සම්බන්ධ කරන්න මෙන්න මෙතනට ඒෂණිය. මේක පස්සට කරා මෙතනට තියලා තදක කරගත්තා. ඊට පස්සේ තියෙන අපිට ඍණාග්‍රය සම්බන්ධ කරන්න මෙන්න මේ ක්ලිප් එකට. හරි. ඔයාලට මේ විදිහට ක්ලිප් කරපුවාම ඔයාලා ඩිස්ප්ලේ එකේ මෙන්න මේ විදිහට එකක් බලා ගන්න පුළුවන්. හැබැයි අපිට මෙන්න මේ ඩිස්ප්ලේ එකේ පේන එකේ තරංගයක හැඩයක් පේන්නේ නැහැ. එතකොට අපි මේක තරංගයක් පේන විදිහට හදාගන්නේ මෙන්න මේ වෝල්ටියතා බෙදුම් ස්විචයයි කාල බෙදුම් ස්විචයයි පාවිච්චි කරලා. එතකොට ඔයාලට පුළුවන් මුලින්ම මෙන්න මේ තරංගයේ හැඩයක් හදාගන්න ළඟ ළඟනේ යන්නේ. ඒ කියන්නේ සංඛ්‍යාතය වැඩි නිසා මේක හදාගන්න පුළුවන් මෙන්න මේ කාල බෙදුම් ස්විචය පාවිච්චි කරලා. එතකොට මෙන්න මේ කාල බෙදුම් ස්විචය පාවිච්චි කරලා ඔයාලට පුළුවන් මෙන්න මෙහෙම විනාශ කරලා මෙන්න මේ තරංගයක් පේන විදිහට මේ විදිහට හදාගන්න. දැන් ඔයාලට තේරෙනවනේ මෙන්න මේ විදිහට තිබ්බහම ඔයාලට තරංගයක් බලා ගන්න බෑ. එහෙනම් මේක තව පොඩ්ඩක් අඩු වෙන්න ඕනේ. මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඒ වගේම තව දෙයක් තේරෙනවා මෙන්න මේකේ තරංගයේ උස මදි. ඔයාලට පේන විදිහට හදාගන්න. එහෙනම් මොකද කරන්නේ? මෙන්න මේ වෝල්ටියතා බෙදුම් ස්විචේ තාක් ඉස්සරහට වැඩි කරනවා. එතකොට ඔයාලට සාමාන්‍යයෙන් බලා ගන්න පුළුවන් වෙන මට්ටමට මෙන්න මේ තරංගයේ හැඩේ හැදෙනවා. හරි මේ තරංගයේ එතකොට මේක පූර්ණ තරංග ඍජු කරන එකට ලක් වෙලා තිබ්බට මේක සුමටණේ වෙලා නැහැ. සුමටණේ වෙන්න නම් අපි පාවිච්චි කරනවා දාරිත්‍රකයක් එහෙම නැත්නම් කැපැසිටර් එකක් පාවිච්චි කරනවා. මෙන්න මේ කැපැසිටර් එක මම මේ විදිහට සම්බන්ධ කරාම ඔයාලට බලා ගන්න පුළුවන් කොහොමද මේක සුමටණේ වෙන වෙනස. හරි මෙන්න මේ විදිහට සරල සුමටණේ වෙච්ච සරල ධාරාවක් ඔයාලට බලා ගන්න පුළුවන්.
ඔන්න ওই විදිහටයි මේකේ පූර්ණ තරංග ඍජුකරණයක් සිද්ධ කරන්නේ මෙන්න මේ සේතු පරිපථයේ පාවිච්චි කරලා.